අද ගේනවා කියලා තිබුණනේ අර ප්‍රතිත්‍රස්ත පනත පනත් කෙටුම් පද පාර්ලිමේන්තු එකට. ඔව්. ඒකට ගෙනාවේ නැහැ. ඔව්. 25 වෙනිදා ගේනවා කියලා තිබුණේ. ඔව්. මොකද වුනේ? නෑ මේවයි දැන් ආණ්ඩුව තුල ඒ සම්බන්ධව ස්ථීර ස්ථාවරයක් නැත. ආණ්ඩුව තුල? ඔව්. ආණ්ඩුව තුල මම කතා කරපු විපක්ෂ පත්‍ර දාන්නකෝ. ආණ්ඩුව තුල. ඒ වගේ කවුද මව කවුද? ඒ කියන්නේ මේ ඒක අයිතිකාරයා කවුද කියලාත් නෑ. එහෙම කෙනෙකුත් නෑ. නෑ. සාමාන්‍යයෙන් දැන් අපේ මයි මගේ හිතවත් මිත්‍ර විජේ රාජපක්ෂ විසේවාර ඇමතිතුමා එතුමා කියනවා එතුමාට පෙරත් හිටපු කමිටු කීපයකින් ඒ සම්බන්ධව සාකච්ඡා වුණා කියලා කියනවා. ඊට පෙර අපේ යාපාන කාලේ අර එකක් ගෙනාවනේ ගේන්න උත්සාහ කරා. එතකොට අපි නම් අපි වගේ අය මේ කැබිනට් එක විරුද්ධ වුණා ඒකට. එතකොට විරුද්ධව පිළි අරගෙන ඒක යටපත් වුණා. ඒ වගේ ඒ ඒ ඉතිහාසයේම කියාගෙන ආවා. ඒ නිසා මේ ඒ වගේ දැන් ආණ්ඩුව තුල ඉන්න ආණ්ඩු පක්ෂ තුල ඉන්න മന്ത്രി කණ්ඩායම තුලත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ മന്ത്രി වරුන් අතරත් ඒ සම්බන්ධව ප්‍රසාදයක් නැහැ. යම් කිසි කණ්ඩායමක අතර ඒකට විරුද්ධ වෙන්න ඕන කියලා නැත්තා ඒක හරි නැහැ හොඳ නැහැ කියලා කියනවා. ඒ වගේ ඒ කරුණු ටිකක් වෙනස් වෙන්න ඕන කියලා කියනවා. ඒ වගේ මේ සම්බන්ධව ජනාධිපතිතුමා සමගත් මම මේ සම්බන්ධව නේ පොදුවේ කතා අම්බුවේ කතා කරනකොට මේ සම්බන්ධව කතා වුණා. කතා වෙනකොට මම ජනාධිපතිතුමාට කිව්ව එකක් මොකද මේ ජනාධිපතිමනි මේ දැන් ඔබතුමා රටේ ජනාධිපති අපි විපක්ෂේ ඉන්නේ. කෙසේ වුණත් ඔබතුමා මේ මට අමුත්තෙක් නෙවෙයිනේ. ඉතින් මම කියනකොට ඔබතුමා කාලයක් නායකයනේ නේද? ඔව් අනේ ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඉතින් මොකද කිව්වේ? ඒකම තීරණ මම මේ ඔබතුමාගේ යම් කිසි ප්‍රතිරූපයක් රටේ තියෙනවානේ. ඩෙමොක්‍රටික් ලිබරල් වගේ ප්‍රතිරූපයක් තියෙනවා. ඒක ඇත්තක් තියෙනවා. මම ඊළඟට කියවනවානේ. ඒ නිසා මේක මේ පළදු වෙනව නේද කියලා කිව්වා. ඒතම වහාම උත්තර දුන්නේ නැහැ නේද? මේක මේ උසාවියට සුප්‍රීම කෝට්ටේට ගියාබලා ඒක සුප්‍රීම කෝට් අප්‍රූව් කරවත් නේ අපි දාගන්න කියලා කිව්වා. දැන් මම කිය ඒක එපදා වෙන දෙයක් නේ. මම උත්තර දුන්නේ නැහැ එතුමාට. ඒතම ඉක්මන උත්තර දුන්නා මම ඉක්මන උත්තර දුන්නා. ඒක එපදා වෙන දෙයක් නේ. සුප්‍රීම කෝට් එක කොහොමද තීන්දුව කරන්නේ මේ ව්‍යවස්ථාවේ බගන්ති උල්ලංඝනය ගැලපෙනවද නැද්ද කියන එක. මම කියන එක මම කියන එක නෙවෙයි ජනාධිපතිතුමා කියන්නේ දේශපාලන වශයෙන් බලන්න කියලා. ඒක පොඩ කාලේ ඉඳා වුණා. ඉතින් කෙසේ වුණා ජනාධිපතිතුමා පාර්ශ්වය සිට එතුමාගේ පැත්තෙන් ඒ ලොකු අදිසියක් තිබුණා වගේ මට දැනුනේ නැහැ, පේරුනේ නැහැ. ඒ වෙලාවේ අවස්ථාවේ. ඒ කියන්නේ 50 කටුම් මත ගේන්න. ඔව්, ඉච්චක් තිබුණා. ඔය කවදද මනෝ ඔය කොයි දවස්? දවස් 10ක් විතර තිබුණා. විතර. හා.